පාලිමේන්තුවේ ආරක්ෂා පිළිබඳ ගරු කතානායකතුමා විසින් කලින් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුණටත් පක්ෂනායකවරුන්ටත් දැනුම් දුන්නා ප්‍රහාරයක් පාර්ලිමේන්තුවට එල්ල වෙන බව නිශ්චිත වශයෙන් ඔබතුමාට ඒ තර්ජනය තිබුණු බව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ ආරක්ෂාව වෙන ඒ වගේම සාතිකයක් වගේ කියලා දෙන්න බෑ මට. නමුත් මේක ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ වගේ ආරක්ෂක ප්‍රධාන සියලු දෙනාමත් මේ ව්‍යාපාර විශේෂයෙන් මේ තත්ත්ව ව්‍යාපාරයේ 95%ක් පමණ දැනටමත් පාලනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ එවැනි තත්ත්වයක් එයයින් ඇති වෙන්නේ නැහැ. නමුත් අනාගතයේ විවිධ කොටස් ඇති වෙන්න පුළුවන්. නමුත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් මම පූර්ණ කාලීනව මගේ අවධානය යොමු කරනවා කියලා මම සඳහන් කරනවා. අර්ලිගා මන්දිරේ ප්‍රී කැබිනට් රැස්වීමක් තිබ්බා. ඒ ප්‍රී කැබිනට් රැස්වීමේදී ගරු අගමැතිතුමා ආරක්ෂක තත්ත්වය ගැන පැහැදිලි කෙරුවා. එතුමා අපිට කිව්වා මේ ප්‍රහාරයෙන් පස්සේ අවශ්‍ය පුද්ගලයන් 80ක් ඉන්නවා. ඒ 80න් 79ක් වෙන ගත්තට කොට අරන් ඉන්නේ. තව එක පුද්ගලයෙක් විතරයි හොයන්නේ. ඉතින් මේක පරීක්ෂණ කරගෙන යනකොට අපිට ඒ අවශ්‍ය පුද්ගලයා සියල්ලම ක්‍රමානුකූලව අත්අඩංගුවට ගන්න පුළුවන්. ගරු විමල් වීරවංශම එතුමා, ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිය අවස්ථාව නෙවෙයි මේ. මේ මේ සාකච්ඡාවට පොඩි දායක වීමක් විතරයි. නෑ කවන්දියා, මම ඒ කියපු කාරණේ ඊළඟට ඔබතුමා නැවත අවස්ථාවක් දෙන්න මම ඒක එන්න. ආ හොඳයි හොඳයි. මම කියන්නේ කතානායකතුමනි, දැන් මේ කියන தත්ත්වය හැටියට පාර්ලිමේන්තුව සම්පූර්ණ ආරක්ෂිතයි කියලා අපිට හිතන්න අමාරුයි. අපි ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තුවට එහෙම ප්‍රහාරයක් එල්ල නොවේවා කියලා. යම් විදියකට එහෙම ප්‍රහාරයක් මොනහරි හේතුවක් මත එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය අගමැතිතුමා සභාවේ ඉන්න වෙලාවක සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.